ඔබ සියලු දෙනාට මාගේ අපූර්ව අත්දැකීමක් පිළිබඳව තොරතුරු ගෙනෙන්නයි මේ ලෑස්ති වෙන්නේ. අපි හැමෝම දන්නවා අද මේ වන විට අපේ හැම අතින්ම ආදායමට වඩා වැඩි වියදමක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා. අපේ දරුවන්ට අපි අත්‍යවශ්‍යයෙන්ම සැපයන්නට ඕනේ ආහාර ද්‍රව්‍ය සැපීමත් දුෂ්කර මොහොතකයි මේ ගත කරන්න. දරුවන්ට යෝගට් එකක් චීස් පෙත්තක් ගෙනත් දෙන්න බැරි මොහොතක අපි නිරන්තරයෙන්ම අපිට අත්‍යවශ්‍ය මූලිකම කාරණාවන විදුලි බලය සහ ජලය සඳහා වැඩි බිලක් ගෙවන්නට අපිට සිදු වී තිබෙනවා. අපේ වැටුප මේ වන විට වැඩි උනේ නැතත් අපේ අතට ලැබෙන සෑම මුදලකින්ම හරි අඩක් පමණ මේ පාලකයන්ගේ පැවැත්ම උදෙසා බදු වශයෙන් ගෙවන්න සමස්ත රටවැසියන්ටම සිද්ධ වෙලා තිබෙනවා. මගේ අවධානය යොමු වෙන්නේ ජල බිල්පත පිළිබඳව. අපි සියලු දෙනාම අපේ ළිඳකින් අපිට අවශ්‍ය ජලය නිවස තුළ සම්පාදනය කර නොගැනීම හේතුවෙන් එසේ කරගන්නට තියෙන නොහැකියාව නිසාම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සපයනු ලබන නල ජලය දෛනික භාවිතා සඳහා ගන්නට සිදු වෙලා තිබෙනවා. මේ නල ජලය සඳහා තියෙන අධික ඉල්ලුම නිසාම අකණ්ඩ ජල සැපයුමක් අපිට ලබා දෙන්නට ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය අසමත් වෙලා තිබෙනවා. මේ අසමත් බව විසින් දෛනිකව කප්පාදු කරමින් ජලය අපිට සම්පාදනය කිරීම, එහෙම නැත්නම් ජලය ලබා දීම සිදු කරනවා. මා හිතනවා ඔබ මේක ඔබේ අවධානයට යොමු වන්නට ඇති කියලා. ඔබ දන්නවා ජල කප්පාදුවකින් පසුව නැවත ජලය ඒමේදී මේ නල පද්ධතිය හරහා විශාල වායු ප්‍රමාණය සුළං ප්‍රමාණයක් එන. මේ සුළං අපේ ජල මීටරය එහෙම නැත්නම් ජල මනුව හරහා ගමන් කරද්දී ජලය ගමන් කරන වේලාවට වඩා වැඩි වේගයකින් ගමන් කරනවා. එම නිසා මාස අවසානයේදී ලැබෙන ඔබගේ බිල් පතත් සමග නල පද්ධතිය හරහා ආපු වාතයටත් එහෙම නැත්නම් සුළං වලටත් මිලක් ගෙවලා තිබෙනවා. ජල බිල් පත සමග සුළඟටත් මිලක් එක්ක බිල් පතක් ඔබට ලැබෙන. ඒ වගේම ජලය සමග වාතයටත් එහෙම නැත්නම් සුළඟටත් මුදල් ගෙවෙන තත්ත්වයක් ඔබට නිර්මාණය වෙලා තිබෙනවා. මේ අකණ්ඩ ජල සැපයීමක් සැපීමට ජල සම්පාදන හා ජලාපරණහන මණ්ඩලය අසමත් වීම තුළ. නමුත් මේ වන විට ඔවුන් ඔබට මේ සුළං රහිතව ඔබට ජල ලැබෙන නල මාර්ග සකස් කිරීමට අසමත් වෙලා තිබෙනවා. මම ඔබට මේ කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීම. මෙය මට විශාල ගැටලුවක් වෙච්ච නිසා මම මේකට පිළියමක් සොයන්නට උත්සාහ කරා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ ප්‍රධාන ජල මීටරයට ආසන්නෙහි ඔබට සවි කළ හැකි උපාංගයක්. මෙය විශේෂයෙන්ම ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය වෙතින් සවි කළ යුතුයි මා විශ්වාස කරනවා. මන්ද අපි ඉල්ලන්නේ ජලය. නමුත් ඒ හරහා එන සුළඟටත් අපිට ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. ඔබට ලැබෙන ජල බිල්පතේ අගය ඉතා ඉහළ මට්ටමක පවතින නිසා ඔබට මේ සඳහා පිළියමක් සොයා ගන්නට වෙනවා. මට ලැබුණු පිළියම තමයි එයා රිලීස් වැල් එකක්. එහෙම නැත්නම් මේ ජල නල හරහා එන සුළඟ ඉවත් කිරීම සඳහා, නිදහස් කිරීම සඳහා වෙළඳපළේ තිබෙනවා වෙනම වැල් එක. එම නිසා මා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා ඔබලාත් මේ ගැටලුවට මුහුණ දෙන අය නම් මේ මොහොතේ තිබෙන ආර්ථික තත්ත්වය මත ඔබ ජලයට අමතරව වැඩි මුදලක් ගෙවන්නට සිද්ධ වෙනවා නම් ඒ අවමස් කර ගැනීමට යම් හැකියාවක් තිබෙනවා නම් ඒ සඳහා ඔබට අවස්ථාව තිබෙනවා. විශේෂ අවධානය මේ සඳහා යොමු වුවහොත් මාස අවසානයේ ඔබට යම් මුදලක් එම නැත්නම් ඔබගේ බිල්පතේ යම් අඩුවක් සටහන් කර ගැනීම මේ අති අසාර්ථක, අති දුෂ්කර, ඒ වගේම පොදුවේ ගත්තොතින් දූෂිත සමාජ වටපිටාව තුළ තමන්ගේ දරුවන්ට යම් සහනයක් ලබා ගන්නට ඉඩක් හැදෙනවා නම් මම හිතනවා ඔබට මේ දැනුවත් කිරීම ප්‍රයෝජනවත් වෙන්නේ නැති. මට මෙහිදී ඔබට විශේෂයෙන්ම කියන්න උවමනා කළේ මෙච්චර අසීරු දුෂ්කර මොහොතක පාලකයන්ගේ නොහැකියාව නිසා කණ්ඩ ජල සැපයීමක් ලබා දීමේ නොහැකියාව හේතුවෙන් ප්‍රයෝජනයක් නැතිව නිරපරාධයේ ගෙවීමට සිදුවන ඔබගේ යම් මුදලක් ඉතුරු කර දීම මං හිතනවා මේ වෙලාවේ මට ඔබ වෙනුවෙන් කරන්න හැටි සුළු කාරණාවක් කියලා. එනිසා ඔබගේ අවධානය ඔබගේ ජල බිල්පත කෙරෙහි යොමු කරන අතර අකණ්ඩ ජල සැපීමේ නොහැකියාව නිසා සිදුවන ජල නල හරහා එන සුළඟටත් මුදල් ගෙවීමට සිදුවන ඔබට යම් සහනයක් ලබා දෙන්නට මේ හඬ යම් ප්‍රයෝජනයක් වුණා නම් අවසානයේ එය මගේ සතුටට කාරණා.